ඒ ක්‍රිස්තු වර්ෂ 1818යි. ඈත නමුණු කුලත් කොක්කලටත් නාරංගලටත් මැදිව ඌව සහ බින් තැන්නේ ගල්ලොයේ නිම්නේ වෙල්ලාසේ දුම්බර මිටියාවතේ හා වලපනේ තන තනත් දුම් රොටු අහසට නැගෙමින් තිබුණි. ගිනිගත් නිවාස විනාශ වූ අටුකුටු මෙන්ම අයාලේ ගිය සතුන්ගේ අඳුනා කිඳිරිලි තනින් තන ඇසුණි. ගලන ගංගාදියේ පැහැය රතු විය. පළතුරු උයනේ පලෙන් බර තුරුලතා වෙනුවට මල කඳන් එල්ලු මහා රෝස රුක්ෂය වූහ. ඒ 1818යි. ලාංකීය දේශය සම්පූර්ණයෙන්ම විජාතකයෙකුට නතුව කෙවුණු තෙවන වසරයි. 1815 මාර්තු දෙවනිදා මගුල් මඩුවේ දලදා හිමි පෙනෙනමානේ සුදු රෙත්තක් කියලා තිබූ හිස් පුටුවකට ඔටුනු පළඳවා රට සින්නක් කර ලියා දෙද්දී වාරිය පොළ සුමංගල හිමියන් ඉංග්‍රීසි කොඩිය බිමදමා පාගා සිංහ කොඩිය ඔසවා පෙන්වූ පරාධීනත්වයෙන් මිදීමේ එඩිතර ක්‍රියාව සිදු වී ගෙවුණු තෙවන වසරයි. එදා රජුගේ කුරිරුකම් වලින් බැටකා සිටි ශ්‍රී ලාංකිකයෝ අන්සරණක් සොයද්දී ජෝන් ඩොයිලි නම් ඉංග්‍රීසි ජාතික කෛරාටිකයා උපක්‍රමශීලීව රට අල්ලාගෙන තිබුණි. අනේ කූඹියනේ, උඹටත් රජෙක් ඉන්නේ. අපට නම් නැත්තේ, අපටත් රජෙක් ලැබුණෝතින් කැවුම් කිරිපත් කඤ්ඤා පෙරහැර පාන්නම්. 1815 කිවිසුම ප්‍රකාරව ගමරට බලා යන හිමිනමක් කූඹිරැලක් දැක කනස්සල්ලෙන් කිව්වේ ඒ නිසාය. රාජ උරුමය හිමි කුමාරයෙක් නැතිව ලක්වැසියෝ ලත වෙද්දී ලංකාවේ පළතුරු උයනයයි විරුදාවලියලත් වෙල්ලස්සේ වැසියෝ සටනට මුලපිරූහ. පරාධීනත්වයෙන් සසලව සිටි සශ්‍රීක උරුමයක පංගුකරුවෝ තුන්කෝරලේ විල්බාවේ කොවිපුතෙක් කීර්ති ශ්‍රී මහාවාසල නමින් වෙල්ලස්සේ රජකර වූයේ කතරගම දෙවියන්ගේද ආශිර්වාදයෙනි. ඒ ක්‍රිස්තු වර්ෂ 1818යි. ස්වදේශිකයන්ගෙන් පැවතෙන කිවුලේ ගෙදර මොහොට්ටාල, බූටහැවෙරාල, කොහුකුඹුරේරාල, හිටිහාමේ, ගොඩේ ගෙදර අධිකාරම්ලා උහන්වෙලේ ගමන් මාලිගයේදී ඔහුට ඔටුනු පැළඳවීය. ලෝකේ යටත් විජිත රාජ්‍යයක් තම නිදහස වෙනුවෙන් දෙයක් කළ පළමු සටන ඌවේ වෙල්ලස්සේ තැන තැන සංවිධාන වූයේ මෙලෙසිනි. ස්වදේශිකයෝ සටනට ජවය සැපයූහ. සටන උපායශීලී විය. පොතුබන්ධන විහාරයේ නායක නාපේ රේවත හිමි වැනි මහා සංඝයා අරගල බිමේ පෙරගමන් යැත්තේ අංගම්, ඉලංගම්, මායා අංගම් පිළිබඳ කෙළ පැමිණි ස්වදේශික ජව සම්පන්න හමුදා සේනාංග සටන් බිමේ හරම කෑහ. සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් වෙල්ලස්සේ ජන ජීවිතය ගැන
තීන්දු ගත යුත්තා නොවන බව සුද්දාට මතක් කර දෙමින් සුදේශකියෝ ඊතනවත්තේ දේවාලයේදී නිදහස ඉල්ලා පැතූහ. අවසරයි නමෝ තද වරං දිවස්පස්වාම දාසකට යාපති ආයු භූවණ්ඩවෝ මෙම ජයග්‍රහණේ ලංකර ගණ්ඩ ශක්තිය ධෛර්ය වාසනාව ලංකර දේවාවදා බ්‍රවුන් රිග් හොඳටම කුපිත විය. කැප්පෙටිපොළ නිලමේ වෙල්ලසට පිටත් කර ඇරියේ සටන දිය කර හරින්නටය. කාලයක් තම සිතේ මෝදුගුණු පරාධීනත්වෙන් මිදීමේ චේතනාව මල්පල ගැනනු දුටු අභිහිත කැප්පෙටිපොළ වෙල්ලස්සේ සටන් බිමට ආවේ කාලයක් රට සෙවූ අභිහිත නායකත්වය වෙල්ලස්සට උරුම කරමිනි. සිංහලොත් එක්ක එකතු වෙන්න අලුපොත වෙලේදී හමු වූ වෙල්ලස්සේ නායකින් සමග කැප්පෙටිපොළ මහා සෙන්පතියා සටනට නායකත්වය දුන්නේය. මේක මගේ රට බලව්. තොපි බලයා. නම්බුකාර මොනරවිල කැප්පෙටිපොළ සුද්දාගේ බයනෙත්තුවේ එල්ලා බ්‍රවුන් රික්ට කියා පෑවේ මේ අපේ රට කියාය. දුන්නෙන් ඊතලයෙන් තෝමරයෙන් කළ දේශීය සටන් ශිල්ප ක්‍රම උපාය උපක්‍රම බ්‍රවුන් රික්ට නින්ද නැති කළේය. හිමිවරුන් වෙදුන් ගොවියෝ මතු නොව බූටෑවේ රාලකේ දියණිය රන්මැණිකේ වෙදහාමිනේද සටන් බිමේ සබලුන්ට ප්‍රතිකාර කළේ වීරකාන්තාවන්ගේ සහයද සටනට එකතු කරමිනි. ලාංකේය උරුමයේ මුදුන්මල්කඩ වූ ශ්‍රී දළදාව සුද්දාට හොරා මාලිකයෙන් පිටට වැඩියේ මහා සංඝයාගේද ආශිර්වාදයෙනි. හඟුරංකිත වෙලේදී තමන්දුටු දළදාවේ නාමයෙන් රට රැකුමට පෙරට එන්න නයිදේලා රාළලා අප්පුලා එකා පස එකා පෙළගැසුනාහ. සටන දිනනමානය විය. කන්ද උඩරටට කොට වූ බ්‍රවුන් රික් සහ ඔහුගේ බිරිඳ කොළඹ යා නොහි මරණ බියෙන් බිරන්තව සිටියේය. නමුත් අද මෙන්ම එදත් පාවා දීම එලෙසම සිදුවිය. හාමාපොළ රන්කිරිගේ කන් දෙකෙන් ගලා ගිය රුධිරය පාවා නොදුන් වීර කාන්තාවකගේ ආත්මය පාට කරද්දී ගොවියෙකු රජවනු දැක උරණ වූ රදලයෝ පගෝති වෙනුවෙන් රටක් පාවා දුන්හ. සුද්දෝ ලාංකීය ජන ජීවිතයේද විනාශ කළහ. ඌවේ කඳවුරු බැඳගත් උන් කෙවිලියෝ දූෂණය කළහ. ළමයින් බයිනෙත්තුවේ එල්ලුවේය. පරණගමත් කොටබෝවේත් මඩුල්ලත් වදක භූමි විය. පරණගම සියඹලා ගසේ ශෝකී සෙවනැල්ල අදත් ගසේ එල්ලූ මලවුන්ගේ රූරටා මවමින් දුක්වෙයි. ආසියාවේ මහා නිදහස් අරගලය දියාරු විය. වයස 18ට වැඩි සියලු පිරිමින් මරා දැමූහ. වතු පිටි හරක පාන ගිනි තිබීය. බවලත්හු පානමට යාපනයට කඳු මුදුන් වලට පැන ගියහ. බලවත්තු සුද්දාගේ තාන්න මාන්න ලැබූහ.
කැප්පෙටි පොළගේ ප්‍රතාපවත් හිස නිවටුන් පාවා දෙන්නන් ඉදිරියේ කඳින් වෙන් වූයේ ආසියාවේ මහා අරකලය නිමා කරමිනි. හිස සිඳී ගිය වීර කැප්පෙටි පොළගේ කවන්දය ඍජුව නැගී සිටියේ අභීත විරුවන්ගේ ආත්මය මරණින් මතුද නැගී සිටින බව සිහිගන්වමිනි.